සැලනනෝනේ කල්ප වගේ වෙන්න බෑ. කල්ප වගේ වෙන්න බෑනේ. ඇත්ත කියන්න. ඕන්න අපමයි. කියන්න බෑ නේද ඒවා. දෙවෙනියට ඕපන් කරන ඇප් එක කියන්න. සර්ප්‍රයිස්. මේ නවත්තන්නේ කිව්ව මං. සෙලිබ්‍රේෂන් වන්න දෙච්චර හරි. මං නෑනේ මෙයාට. සමාවෙන්න. සමාවෙන්න. වොයිස් කරලා අර ප්‍රශ්නද ටීචර්. කෙනෙක් ස්කෝලේ ෆෝන් නම්බර් අපිට ඉන්නවනේ මේ වගේ නැටි හරක්. හරකා. 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 Music Pickle. Right. අපි අද එකතු වෙලා තින්නේ මියුසික් පිකල් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මේ වැඩේ කරගෙන යන ගමන් මැද්ද අමතක වෙන නිසා මුලින්ම පටන් ගන්නකොට කියන්න ඕන subscribe කරන්න අපිව. ඒක තමයි start එක. අද එකතු වෙලා තින්නේ ප්‍රමෝද් ගණයාරච්චි කල්ප උඹ අපේ ලක්ෂ නළුවෙක් ආයි ඉලගිරි කොල්ලෙක් ඇවිල්ලා ඉන්නවා අපිට තිලින දි සිල්වා. ඉතින් වාම කරන් යන්නේ දැන් ඔය පටන් ගත්තා වගේ. මා සිල්වා කියන්නේ නැහැ. අපේ ඩ්‍රාම එකයි සැලනුවන් එකයි සැලනුවන් එකයි සැලනුවන් එකයි සැලනුවන් එකයි 10ක් 15ක් කරනවා සැලනුවන් එකයි වැඩ තුනයි සැලනුවන් එකයි වැඩ තුනයි වැඩ තුනයි මේ දී වැඩ නැකල යනවා නේ මිස්සෝ ඔව් වාගෙත් මේ දවස්වල එකනේ මගේ කතා කරාද මේමයි මේමයි මෙතන යාළුවෝ තමයි අපි එළියේ යාළුවෝ තමයි හැබැයි කතාවේ ඇතුළේ අපි තරහකාරයෝ තරහකාරයෝ මොනවා වෙයිද දන්නේ නැහැ ඉස්සරහ අපි කුතුහලයේ තියමු බලන අපේ ප්‍රේක්ෂකයන්ට ඔව් අනිවාර්යයෙන්ම ඔව් නැත්තම් මෙතන වෙන ප්‍රශ්නයක් වෙනවා කුතුහලයේ ප්‍රශ්නයක් ආවේ වෙන දෙයක් කරන්නන්නේ ඔව් කියන්නේ කතා බහ දාලා අපි යාළුවෝ ඒ යාළුව ෆිට් එකේ එකක් තියාගෙන අපි මේ ලස්සන පොඩි ගේම්ස් ටිකක් තියනවා කරන්න අපි ඒ ටිකට දැන් ඉස්සරහට මූව් අප් වෙමු නේද ඔව් හිමීට හිමීට මට කරගෙන යන්න වැඩේ ඔයාලට කතා කරද්ද මේ ඩේට්ස් වල දැන් ඩේට්ස් ගන්න යමු කතා කරද්ද ඒව මචං මේ අපි කතා කරමු මේ පොරෙන් කතා කරමු ගේම් එකක් අපි දන්නේ මොකද්ද වෙන්නේ කියලා ඉස්සරේ දන්නේ අපිට තාම අපි ආව විතරයි ගේම් එකේ නම මොකද්ද තියෙන ස්ක්‍රීන් එක ඇතුලේ ස්ක්‍රීන් එක ඇතුලේ බලමු මොකද වෙන්නේ කියලා හරි හරි මට මතකයි මූස් මතකයි අන්තිමට අහලා තියෙන සින්දුවනේ උඩම තියෙන්නේ මේ තියෙන උන්මාද චිත්‍ර උඩම තියෙන එක මං කියනවා ඒක තමයි තියෙන්නේ අර තියෙන මචං උන්මාද චිත්‍ර පින්වන්ති චිත්‍ර ලස්සන සින්දුව ලස්සන ඒක තමයි කියන්නේ උන්මාද චිත්‍ර තමයි මං අහලා තියෙන්නේ ඔයා කියනද? නෑ, ඔයාගේ ප්‍රශ්නේනේ ඔයා කියන්නේ. මම ඔයාලු. ඔයාලු. ඔව්. කිය
කියන්නේ කියන උත්තරේ මම අන්තිර බලලා තියෙන සින්දුවක් කාරිනේ සඳ සින්දු අහන සාමාන්‍ය ගොඩක් වෙලාවට මුලින් ඉඳන් අගට ගත්තා තියෙන සින්දු තමයි කරලම නැති දෙයක් හැබැයි උත්තර දෙන්න ඕනේ ශාරුක් ඛාන් දානවා නම් ඈ මම දාන්නේ නැහැ සාමාන්‍යයෙන් ප්‍රශ්න උත්තරේ ශාරුක් ඛාන් මාගේ ඕල් ටයිම් ෆේවරිට් අන්තිමම කෝල් කරපු ෆේමස් කෙනා මම දන්නවා කවන්නේ කියන්නකෝ අන්තිර කෝල් කරපු ෆේමස් කෙනා ෆේමස් කෙනා ප්‍රමෝද් ගණේ ආරච්චි කොහෙද ඉන්නේ ප්‍රමෝද් ගණේ ආරච්චි අපි දෙන්න කතා කර කර ওই ප්‍රශ්න මගෙන් ඇහුවත් මට දෙන්න තියෙන ජනප්‍රිය පුද්ගලයන් කතා කරන්නේ කිනත් මෙයා තමයි ඒකින්ද ඔබියස් ස්ට්‍රීම් එකේ අන්තිමට ලයික් කරීමාද පොඩ්ඩේ ඉන්න බා පොඩි වෙලාවක් ගන්න ඈ අපි ලයික් කරලා තියෙනවා මම මනෝජ් දේවගේ මනෝජ් මනෝජ් දේවගේගේ ෆොටෝ එකකට තමයි මම ලයික් කරන්නේ ආයි මනෝජ් මම බෙන්නුව ෆොටෝ එකක් මෙයාගේ ෆොටෝ එකක් දාන්නේ මම කොහොමද ඒක පෙන්නන්නේ ඩේටිං ඇප් එකක් ආ ඔව් ඒක තමයි හරිද ඒක තමයි මගේකින් පෙන්නු ආ සජෙස් කරනවා අපි දෙන්නගේ සාමාන්‍යයෙන් මේ තේරීම එකයි අමාරු යවා ගන්න පොඩ්ඩක් ඉන්නවනේ මොන් දෙයක් පෙන්නන්නත් මේ මම සාමාන්‍යයෙන් මගේ ඇඳුම් ගන්න අම්මලාට තාත්තලාට බාර දෙනවා මගේ වැඩ ගොඩක් ළඟ ඉන්නේ අලුත් එක තමයි මගේ මේ ඇඳුම මේ සිලෙක්ට් කරන්න නම් බාර දුන්නේ ප්‍රමෝද් ගණ ආරච්චිට මම සපෝට් ගන්නවා යාළුවන්ගේ ඒතොර ඒ වගේ ගොඩක් දේවල් තෝරගන්න යාළුවොත් එක්ක එකතුලා තමයි මචං මට මේ පෙන්වන්න ඕන ෆොටෝ එක පෙන්වන්න දෙන්නේ නැහැ මේක මේ ඔන් ස්ක්‍රීන් පෙන්වන්න දෙන්නේ නැහැ ප්‍රශ්නයක් තියෙනවා ඒකින් ඉඳන් මම මේ රිස්ක් එක ගන්න නැහැ එතකොට මට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් වෙන්න උඹ ගන්න මතකයිද මම පෙන්වනවා නෑ 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 WhatsApp වල ඕපන් කරගන්න නැති chats නේ මේ ගොඩක් කට්ටිය දන්න හැබැයි ඕපන් කරගන්න නැතිව තමයි තියෙන්නේ මේ තොගියක් තියෙනවා මේ ફોકસ කරගන්න නේද පොඩි බ්ලර් එකේ තියාගන්න මේ ඔක්කොම තියෙන්නේ මෙහෙම ඒවා තමයි ගොඩක් තියෙන්නේ වෙනවා බලා ගන්න ඔන්න උත්තරේ තියෙනවා 1000ක් විතර තියෙනවා මගේ මේ මං සමහර ගෲප් දෙක තුනකුත් ඕකට දාලා තිනවා නේ ඒක ගෲප් එකක් හරි ඒක මිනිස්සුෙක්ගේ හරි අපි එහෙම ඔව් මිනිස්සුන්ගේ නම් එකයි ගෲප් නම් තිනවා 10ක් 15ක් විතර මිනිස්සුන්ගේ එකයි PUBG ෆයිල් එක කියන්නේ ඒක මගේ මම ප්ලේ කරපු ගේම් එකක් ඒක තමයි මට ලොකුට මේ ස්ටෝරේජ් කියලා තියෙන්නේ PUBG නේ ඔව් දැන් 8GB වලට එහා පැත්තිනවා සිස්ටම් එකට වඩා තියෙනවා මගේ PUBG අප්ඩේට් එක ඇවිල්ලා දැන් ඔයා ගොඩක් ලොකු ළමෙක් හරිද ඔව් ඇති ඔය දැන් ප්ලේ කරන්නේ නැහැ මචං ඒක තමයි මං අර ගත්ත ඇප් එකක් එඩිටින් වලට ෆොටෝස් එඩිට් කරන්න මේ අර පොඩි AI ටයිප් එකේ පොඩි ඇප් එක. ඒක තමයි ඒක මට අයින් කරගන්නත් සෑහෙන ගේමක් දෙන්න උනා. හරි අමාරු ගැටෙන්න ගිහිල්ලා ෆොටෝ ඇප් එකක් එක. ෆොටෝ එඩිට් කරන ඇප් එක. මම මතක නෑ මට. මම ඒක අයින් කළා දින ඒක සම්මර පෙන්වන්න විදියක් නෑ. අර කෑ මේ කැන්ඩි කැම් වගේ එකක් නෑ නෑ. අර ඉස්සර පාවිච්චි කරේ නෑ නෑ නේ. කැන්ඩි ක්‍රෂ්. නෑ මන් දාලා නෑ. ඇත්තම දාලා නෑ මන්. සරලයි නේද සරලයි ඒක තව ප්‍රන්ත ප්‍රශ්න දැම්ම කිව්වොත් එමු කෙනා කියනත් වෙනුනේ නෑ ඇත්තම දාලා නෑ එහෙම ඒ වගේ වනේ ඒක තරම්
මේකෙත් පුළුණුත් තමයි නැත්නම් මට කතන්දරේ මොකද දන්නවද මට බර්ත්ඩේ සමතක වෙනවා මචං කොහමද දැන් මට මගේ යාළුවන්ගේ එහෙම බර්ත්ඩේ සමහරින්ම අමතකයි එතකොට මම ඒ වගේ එකක් පාස්වර්ඩ් එකට දාගත්තා කියලා මට ඒක අමතක වෙනවා ෆෝන් එක ගැරලා ඉවරයි එහෙම කරන්න යන්නේ ෆෝන් හප් තමයි ඒක කියන්න බෑ නේද ඒවා ඔව් දෙවෙනියට ඕපන් කරන ඇප් එක කියන්න ඇත්ත කියන්න ඕනේ මචං ඇත්ත කල්ප වගේ වෙන්න බෑ කතාවේ සැලනන ඕනේ කල්ප වගේ වෙන්න බෑ කල්ප වගේ වෙන්න බෑ නේ ඇත්ත කියන්න WhatsApp WhatsApp පගාඩද ගන්න වර්ෂ වර්ෂ වැරද්දක් කරලා රන්දි ලඟට ගන්නේ රන්දිද රන්දි ලඟට ගන්නේ ඒක වෙන්නේ නැහැ අන්සෙ ඉන්න බලංග වංශ කරන්නේ නැහැ නේද බං වෙන දඩම් ගන්න ඕන ටංග සර්ප්‍රයිස් වා මොකද මෙහි කරන්නේ ඇයි ඔයගොල්ලෝ දැනගෙන හිටියද මම ඉන්නා කියලා නෑ අනේ කණෑනේ මම නම් දැනගෙන හිටියේ ඔයගොල්ලෝ මෙහි ඉන්නේ කියලා මටත් ගන්න තිබ්බ මේ අට කෝල් එක ඉතින් කොහොමද දෙන්නටම ඉන්නවනේ අපි ඉතින් ප්‍රෝග්‍රෑම් එකට ඇවිල්ලා ඉන්නේ මියුසික් පිකල් ඒකනේ හරි හරි මේ දැන් ඒවම වැඩක් නැහැ මට දැන් හරි මහන්සි ඊළඟ ගේම් එකට යන්න කලින් පොඩි බ්‍රේක් එකක් ගන්න ඕනේ හරිද හරි ගමුයි තියෙන්නේ ගමු ගමු අපි දැන් බෑ කිව්වද නෑ නෑ ගේම් එකට යන්න කලින් අනිවාර්යෙන්ම බ්‍රේක් එකක් අරගෙන ඉන්න ඕනේ මට මහන්සි හරි හා හරි ඕකේ ගොඩක් මහන්සි වගේ දුවගෙන දුවගෙන ආව නේද මේ නවත්තන් නවත්තන්නේ කිව්ව මම හරි 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 නවත්තනවා හරි අපි දැන් ඊළඟ ගේම් එකට තමයි යන්න හදන්නේ මොකද්ද ඊළඟ ගේම් එකට හා හරි හොඳට අහන් ඉන්නවනේ මං කියන එක හා ටීචර් ඒකෙදි මම දෙන්නගෙන් ඒ කියන්නේ මාරුවෙන් මාරුව ප්‍රශ්න අහන හා හරිද හ්ම් එක ප්‍රශ්නයකට තප්පර 5ක් තියෙනවා කියද තප්පර 5යි ටීචර් 5යි ටීචර් ආ හරි ඒ තප්පර 5 ඇතුළත හරියට උත්තර දීලා ඊට පස්සේ පස්සේ toy එක press කරන්න ඕන. ආ. හරි. ආ උත්තරේ උත්තර ටික දීලා තමයි. දීලා ඉවරුනාට පස්සේ toy එක press කරන්න ඕන. හරි. 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 ඕක. හරි කියලා. අපි එහෙනම් start කරන්නයි හදන්නේ. Okay. පළවෙනි ප්‍රශ්නය ප්‍රමෝත්. මට. ඔව්. Travel කරන්න කැමති destination තුනක් කියන්න. තුනක්. ග්‍රීස් ඉතාලි න්ියුසීලන්ත සමපස් ඕකේ හරිද වන්දිනුන්ද යස් යස් වැඩිය සෙලිබ්‍රේෂන් ඕන නැද්ද ඇත්තට හරි ඔක්කොට සංවරෙම මං නෑනේ මෙයා නේ කර සබාවි ඕකේ ඊළඟ ප්‍රශ්නය කන්න කැමති කෑම ಜಾති තුනක් කිය පීට්සා අප බනා මො එකක්ද දුවේ නැත්තම් මොකද ආයි කියන්නේ උතර පීට්සා අප බනා අප අඹ අඹ ඔව් එකට කන්න කැමති ඉතයි අම්මයි බනානයි කොහොමද මේ තුර මම අහුලන්නේ පස්සේ කතා කරමු හරි 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 කතාව නවත්තන්න අපි ගමු අපි ගමු දිනුන්නේ මාත් කොහෙන් යන්නේ දිනන්න පීට්සා අඹ බනානා මාරු කම්බිනේෂන් එක හරි දෙවෙනි ප්‍රශ්නේ ප්‍රී ස්කූල් කාලේ හිටපු යාළුවෝ තුන්දෙනෙක් කියන්න ප්‍රී ස්කූල් කාලේ ඔව් කනිෂ්ක ජනක අශාන් අපි කොහොමද දැන් නැත්නම් කියන්නේ කනිෂ්ක හරි ජනක ජනක නම් වෙන්න බෑ ආයි ආයි ජනක වෙන්න බෑ කනිෂ්ක ජනක අශාන් මේනක ගිහාන් ගොඩක් කට්ටිය ඉන්නවා මට තාම මතකයි පගේ පහවසිරි ආ මම ඉස්කෝලේ මතක කරන්න කොළඹ ගිය ඉස්කෝලේ මං ගියේ පොඩි කාලේ මං ආසම ඉස්කෝලේ මගේ යාළුවෝ ටික තාම මතකයි හරි 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 සෝරි හරි හරි
ඊළඟට ලැබෙන්නේ ඔයාට ව යන්නෙන් නම පටන් ගන්න රටවල් තුනක් කියන්න. වයන්නනේ. ඔව් ව. හරි. ඉවරයි. වයන්නෙන් පටන් ගන්න එකක් මතක් කරනවා. වෙනිසියුලා. ආ වෙනිසියුලා. වෙනිස්. ආ වයන්නේ එහෙම තමයි. වනාතමුල්. වනාතමුල්. ඒව තමයි කියන්නේ වාරිය පොළ වගේ. නෑ අවුලන්නේ. හරි. බඩත් දිනා යන ළමයි ඕගලන් කියන්නේ වට. ඉතින් චුට්ටක් hina වෙන්න ඉතින්. ටීචර් hina වෙන්න. හරි ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ. International rap artists ලා තුන් දෙනෙක් නම් කරන්න. Tupac, Eminem, 50 Cent. Okay. කොහොම හොඳයි? අපිට ලැබෙන තුන්වෙනි ප්‍රශ්නය. ෂාරුක් ඛාන් රඟපාපු characters තුනක් කියන්න. Characters තුනක්ද film තුනක්ද characters තුනක්? Characters කියන්නේ චරිත. චරිත ඉතින්. තප්පර පහයි දෙන්නේ මෑන්. දේව්දාසගේ දේව්. හරි. මාට characters මතක නෑ නේ. Characters තමයි අවිස්. ෆෑන් ආයි නෝ. හරි ටීචර්. හරි. වොයිස් කරලා අර ප්‍රශ්නද ටීචර්. කෙනෙක් ස්කෝලේ කොනම වාතියක ඉතින් ඉන්නවනේ මේ වගේ මැටි හරක්. හරකා. හරකා. ඊළඟ ප්‍රශ්නය. මට නේද? ඔව්. දකුණු මොකද්ද මේ? හරි හරි. කවුද කියන්නේ? මැටි හරකා. හරි හරි. ටීචර්. දකුණු ඇමරිකානු මහද්වීපේ නහන්න බා. ඔබ ප්‍රශ්නයක් අද? ඔව්. හතරවෙනි ප්‍රශ්නේ. ඔක්කොම ටික ස්කෑන් කරගෙන ආවා. දකුණු ඇමරිකානු රටවල් තුනක් නම් කරන්න. ලකුණු ඇමරිකානු රටවල්. ඉවරයිනේ. හරි. ඕකේ. ඒක එකපාරට එහෙම බෑ. ලොකු ස්ටිම් ලොකුයි නේ. ඒකින්ද අමාරු වලට දාගන්න. ඔව්. ඒක සාමාන්‍ය. අවුලන්න. මන්ද. ඊළඟ ප්‍රශ්න. ගිටාර් බෑන්ඩ්ස් තුනක් නම් කරන්න. ගිටාර් බෑන්ඩ්ස් තුනක් නම් කරන්න. ගිටාර් බෑන්ඩ්ස් තුනක්. Brands, 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 brand, brand. Gibson, Les Paul, Fender, ඇතින අතුලයි. හරි. අන්තිම ප්‍රශ්නේ. ලංකාවේ තියෙන ලොකුම සිංහල මියුසික් ආකයිව් එක මොකක්ද? SLBC. මම සපෝට් කරා මට බාගේ. හරි නේද? Okay. දෙක්කනේ. දෙක්කා. හරි මගේ අන්තිම ප්‍රශ්නේ ඉතින් ටීචර් අන්තිම ප්‍රශ්නේ හා ලංකාවේ පළවෙනි ටෙලි නාට්‍ය පළවෙනි වන්න ටෙලි නාට්‍ය සහ දිගම ටෙලි නාට්‍ය නම් කරන්න පළවෙනි ටෙලි නාට්‍ය රංගපෑවේ අමසල් කලම්සුරි කියලා මතකයි මට උදව් කරන්න බෑනේ ටෙලි කියන්නේ මොකද්ද කියලා නම් මතක නැහැ දිගම ටෙලි නාට්‍ය කෝපි කඩේ try try කරමු අපි පොඩ්ඩක් පවුනේ ඔව් වර්ණක නම් මතක නැහැ පළවෙනි ෆිල්ම් එකේ පළවෙනි ටෙලියේ නම මතකත් නැහැ මට එහෙනම් අපි ලකුණු බලමු ප්‍රමෝද ලැබෙනවා ලකුණු හතරක් ටනනටන ලකුණු හතරයිද ලකුණු හතරයිද 10ට කොහෙද ප්‍රශ්න පහයි එහෙම ඔච්චර කරලා ලකුණු හතරද හතරයි අපේ හරි බලමු ඊට ලැබෙනවා ලකුණු දෙකක් දෙක නෑ ඒ අනුව 22ක් වෙනවා ගේම් එකේ වින තමයි ප්‍රමෝද් ගනේ ආරච්චි දේව රූපයක් ඔය වැදගත් නේ ඊළඟ ගේම් එක තමයි ගීතෙන් ගීත. හරි. ඉතින් මනසින්ද කියන්න බෑ. මම කැමති නැහැ මනසින්ද කියන්න. බෑ මම කැමති නැහැ නේ. කැමති නැහැ. ඉතින් මම කියන්නේ නැහැ. ඉතින් මම ජජ් කරනවා. සින්දුවනේ ජජ් කරන්නේ. ඔව් සින්දුව. මටත් වැඩි වැඩේ කරන්නේ. එහෙනම් අපි ස්ටාර්ට් කරමු. මොකද්ද මේ නීති නීති මොනවාරි තියෙනවද? මෙමය. අරක වගේ වෙලාවක් තියෙනවද දන්නේ නැහැ නේ. නැහැ. එහෙම වෙලාවක් නැහැ මම පළවෙනි කරන්න. පළවෙනි පෙළේ කියාගෙන යනවා ටග් ගන්න. ඔව්. ස්ටොප් කරන්න. හා. දන්නවනේ ගීතෙන් ගීතෙ? ඔව් දන්න. ආ හරි. ඕකේ.
මම දැන් ලෙට එකක් දෙනවා එකෙන් කියනවා සර් සමා වෙලා අදා ගන්න මට මගේ ඒ හරි ඇති ඔය හිත එහෙම හරි තාර පෙටිය තාත්තගේ තාර පෙටිය පුතා මගේ තාර පෙටිය තාත්තිය තේ දොයි ආයික හරි හරි දොයි හරි දොයි ඔව් යායන්න යායන්නනේ යනවා නම් අනේ මං අරන් තන තැනකට යන්න රංකුර හන්දල සේවා මොකද මම ගන්න මේ කර කාර්ය බන්ද ඒකද කියන්නේ නෑ මලිට ගාති චංචලන් ඒක මයන්නේ පටන් ගන්න ඒක රස්සන කියන්නේ ලස්සනට පුණු වන මල් ගල් පීරණ දිව මට බෑ කියන්න මට කියන්න සිංදු කියන කෙනෙක් ගෙනල්ලා ඉන්නේ සිංහ නෙවෙයි නැත්තේ නෑ හැබැයි සිංහට වඩා මෙයා ගිටාරිස්ට් පොඩ්ඩක් ප්ලේ කර කර කියන්න ඔයා හරි වැල්නේ අල්ලන්නනේ ආයිකෝම අල්ලන්නනේ ආව වැල්දිය වැල්නේ ඒක අල්ලා ආයිත් ලයන් ලයන් ලස්සන ගම්මානේ සුන්දර ගම්මැනිකේ ආලේසිත බැඳුනා මාකෙරේ රයන් රයන්නේ රත්තරන් පෙම්පුරානේ සිතුවම් මකා යනෙන මගේ අන්දනෙත් තාම නොපෙනී ළඳේ මං නිතරගෙන් මේ තරගේ ජයග්‍රහණය ලබා දෙනවා ප්‍රමෝද් ගණේ අරතින් නිය හොම්බ දරා ගන්න ඕනේ නැනි බැලිට කරන්න ගිහිල්ලා මොකද දැන් කියුව සින්ද ලන්දි දේ දයන් තියෙන ලස්සන සින්දුවක් කියන්න කියන දයන්නේ තියෙනවා එම් පුළුවන් නැති ඉල්ලීමක් කරන්න දඟකාර හැඩකාරි ඔබේ කම්මුල් වලට වඩා මල් පෙති සිනිඳු නෑ කියා මම දන්නවා ඔබේ නිනි නිල් දැස බසා මගේ සිත උමතු කරා කියා
දන්නවා සිත වමතු කළා කියා ඔබ දන්නවා wow thank you right right එනං ඒගේම කතිවනයි ඒගේම කවුද දන්නේ මින් කරේ ඒක ඒක කරේ කවුද කියලා අහන්නේ ඒක ඒක හොයාගන්න බෑ තුලංග වින් කරේ නෑ එහෙනම් අපේ මොකද ප්‍රෝග්‍රෑම් එකේ එන්ඩ් එකට ඇවිල්ලා තියෙන්නේ අපි කියමුකෝ අපේ ටෙලි ඩ්‍රාමා එක ගැන චුට්ටක් කියමුකෝ අනිවාර්යෙන් කියන්න ඕනේ ටෙලි ඩ්‍රාමා එක ගැන කියන්න හිටිය වෙලාව ගන්නනේ ටයිම් එකක් අමනේ හිටි රන්දි හා කල්ප හා ඒත් මේ වගේ තැනක විතරයි අපිට මෙහෙම එක පුටුවල එක ලංගි දෙගෙන වාඩිලා කතා කරන්න අවස්ථාවක් නැත්නම් සෙට් එකේවත් chance යන්නේ සෙට් එකේවත් chance එකක් හම්බෙන්නේ නැහැ මම කරන තරම දුෂ්ට ගන් ටික කර කර මේගොල්ලෝ හොඳ වැඩ කර කර ඉන්න එක තමයි වෙන්නේ මේ ඉතින් කොහොමද ඔයගොල්ලෝ හම්බුනේ උඩට කාලේ ඒක තමයි උඩට කාලෙකින් තමයි හම්බුනේ ඉතින් අපි කතා කරමු වැඩේ ගැන කතා කරමු සැලනානුවන් කියන්නේ මට නම් වෙනස්ම අත්දැකීමක් අනිවාර්යයෙන් මම රසිකයන් අතරට වෙනස් විදියකට අප්‍රෝච් කරපු කැරක්ටර් එකක් ඉතින් හරිම ආසාවෙන් තමයි වැඩේ කරන් යන්නේ මතක් කරන්න ඕනේ ලස්සනට අධ්‍යක්ෂණය කරන අපේ ශ්‍රියන්ත ප්‍රසාද් අයියා අපේ අධ්‍යක්ෂකතුමා ඒ වගේම මතක් කරන්න ඕනේ අපේ ස්ක්‍රිප්ට් රයිටර් අපේ ආදරණීය නිදුක් අයියා දැන් මොකක්ද අයියා ඊයේ පෙරද අයියා නේද ඔව් මොකද ඊට කියන්නේ විවාහ ගිවිසගත් රඟපාන මේ අපේ ඉන්න තුලංගනංගේ තිරින ඒ වගේම අපේ දිදුක්ෂි ඉතින් හැමෝම අශාන් අශාන් අපේ කණ්ඩුල දිනු දිලුම් කොහොම කියන්නේ නදි ගොඩක් තියෙනවා අපේ බුද්ධිකයියා ගාමිණී අපේ ලොකු අයියා ඔක්කොම ටික ඉන්නවා ඉතින් හරි මාදරේ මතක් කරනවා හරිම අපි ආසාවෙන් වැඩි කරන් යනවා ලස්සනට වැඩි යනවා මිනිස්සුන් අපිට ප්‍රේක්ෂකයන්ගෙන් හොඳ ප්‍රතිචාර හම්බ වෙනවා ඉතින් මම හිතනවා තිරනරත් මොනවාරි කියන්නේ නැති කියලා අපි බානුවත් මතක් කරන්න ඕනේ අපේ රසට ඒක හදලා දෙන අපේ සහෝදරයා ඉතින් කට්ටිය මතක් කරන්න ඕනේ ආදරෙන් නම් කියු නොකියු හැමෝටම ඒ වගේම සංගීත රටාවම එකත් යනවා ඉතින් කට්ටියෙන් බලනවා ප්‍රතිචාර හම්බ වෙනවා තිරනරත් ඇති මොනවාරි කියන්න කට්ටියම මතක් කරන්න තිරන ඔව් අනිවාර්යෙන්ම මට ඉතුරුනේ ඒ සෙට් එකෙන් මතක් කරන්න ප්‍රමෝද ගැන අර තියෙනවා තව එකක් තියෙනවා මම මාස්ටර් මතක් කරගෙන දිනුත් එම ලොකු අඩුවක් වෙනවා මාස්ටර් මතක් කරන්න ඕනේ මාස්ටර් තමයි මේ හැම දෙයකම මගේ මම මොනවා හරි ප්ලෑන් කරනවා නම් පිටිපස්සේ හැමදෙස්සම මාස්ටර් ඉන්නවා ඔසන් සමන් බණ්ඩාර මාස්ටර් ඉතින් ආදරෙන් හැමෝම මතක් කරනවා නම් කියු නොකියු හැම දිනම ආදරේ මතක් කරනවා හදවතේ හැමෝම ඉන්නවා තැන්කියු හැමෝටම අනිවාර්යෙන්ම ඉතින් මටත් කියන් තියෙන එක තමයි නම් ගම් ටික ඔක්කොම කිව්ව මට ඉතුරුනේ ගණ්‍ය ආරච්චි විතරයි කියන්නේ අනිත් සීලෝ දිනම මම පාඩම් කරන් ආවේ මචං ඒක තමයි මම වෙලෙන බස බස ගාලා ඔක්කොම ටික යනවා ලස්සට කිව්ව හැබැයි ලස්සට කිව්ව මේ ප්‍රසන්ට් කරන්න පුළුවන්ද මන් තමට පුළුවන් පුළා ඉපයිප කියන්න මචං තිරන කතාරු ඔව් එච්චරයි ඉතින් මටත් කියන් දෙන්නේ අපි හැමෝම ෆැමිලි එකක් ඉදිරිය වැඩේ ලස්සන්ට යනවා අනිවාර්යෙන් ඒ කතාව ඇතුළේ තියෙන තරහ මාරවල් එළියේ නැහැ කිසිම දැනද අනිවාර්යෙන් නැත්තිත් නැහැ ඒ මොන කියන්නේ? ඉතින් ලස්සනට වැඩ යනවා සතුටුයි ඇත්තටම. ඔයාටත් එහෙම තියෙනවද? ඔයත් මතක් කරන්න තියෙන. සතුටුයි මොකද මගේ ෆස්ට් ටෙලිග්‍රෑම් එක සලනාලුවන්. ඔයාට මොකද ඉතින් අපි වගේ අපිත් එක්ක රංගනින් දායක වෙන්න ලැබුණ එක බලන වැඩේ ගැන. ඔවා එහෙම ඇත්තටම මම විශේෂයෙන්ම කියන්න ඕනේ මම මුලින්ම හම්බුනේ මට අපේ කැරක්ටර් එකකින් නම කිව්ව දහම් අයව. ඊට පස්සේ වර්ෂා මිස. හරි. දෙන්නම මට මාර සපෝට් එකක් වුණා. අනේ. ඒක මට සතුටුයි. ඉතින් මම මිනිස්සුන් අතරට ගියත් සලනාලුවන් හිඳ තමයි. අනිවාර්යයෙන්ම. ශ්‍රියන්ත අයියේ නිදුක් අයියේ අපේ crew එකේ හැමෝටම ගොඩක් thank you. ඒ වගේම ඔයාලා දෙන්නට thank you. Right. එහෙනම් අපි ඔන්න ප්‍රෝග්‍රෑම් එක ඉවර කරන්න යන්නේ නැද්ද? මුලින් කිව්වා වගේ music pickle YouTube channel එකේ තියෙනවා. ඔයාලට හැමදාම බලන්න පුළුවන් මේ වගේ කැෂුවල් ටෝක් එකක් එක්ක ලස්සන වැඩක් කරනවා අපිත් බලනවා. ඒත් ඔයාලට පුළුවන් channel එක subscribe කරන්න. subscribe කරලා විතරක් ඉන්නපා. අර bell එක මොකක්ද? bell එකක් click කරන්න. තාංගා bell එකක් ඔබලා දාන්න. එතකොට ඔයාලට tag ගාලා notification එකක් එනවා බලන්න පුළුවන්. දාන හැම අලුත් video එකක්ම. ඔව්. ඉතින් වෙන game show එකේදී අපි ආයි හම්බෙමු. මේ බලාපොරොත්තු යද්දී අදට සමු ගන්නවා. එහෙනම් ජය වේවා. ජය වේවා. මමද presenter උනේ. බොඩේ කරලා දුන්න ලස්සනටම
අනේ හිටියා මං එයාට අවස්ථාව දෙන්න හරිනේ වෙන්නේ කියලා ඇති නේද